හැම ආසනයකටම ගිහිල්ලා ඔබතුමන් ආසලා වැනි ප්‍රතිපත්ති ගරුක දේශපාලන කණ්ඩායම මුණ ගැහිලා අපේ ප්‍රතිපත්ති සහ මැතිවර ව්‍යාපාරය පිළිබඳව අපි දැනුවත් කරනවා. මොකද අපි වැඩ කරපු දේශපාලන පක්ෂය අද හපුතලේ බණ්ඩාර වෙලා හපුතලේ බදුල්ලේ එළවලු ගොවියට අල ගොවියට තමන්ගේ නිෂ්පාදනය නගරයට ගේන්න අවශ්‍ය පාර හැදුවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ. කොන්ක්‍රීට් පාරවල් අපේ රටේ දැකලා තිබ්බේ නැහැ 2005 පෙර. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි අපේ හාමුදුරනේ මගේ ආදරේ අම්මේ තාත්තේ ගමේ අස්වැන්න නගරයට ගේන්න පුළුවන් යටිදල පහසුකම් ටික හදලා දුන්නේ. නගරෙන් කොළඹට ගෙනියන්න දඹුල්ලට ගෙනියන්න ප්‍රධාන මාර්ගවල ටික හදලා දුන්නේ. එතුමාට දැක්මක් තිබ්බා වැඩපිළිවෙලක් තිබ්බා. අපි දිනන 2015 පස්සේ අවාසනාවන්ත විදියට මේ වැඩපිළිවෙල දැක්ව අතරමඟ නතර වුණා. අද අපිට යුතුයකමක් තියෙනවා. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති වලින් මේ ගොඩනැගිච්ච රට අපේ දැක්මත් එක්ක ඉදිරියට අරගෙන යන්න අපිට උවමනාව තියෙනවා. මේ ගමේ අම්මා තාත්තගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ගොවියට හොඳ ආදායමක් කරන් දෙන්න තාක්ෂණය දෙන්න අඩු භූමි ප්‍රමාණකින් වැඩි අස්වැන්නක් ලබා ගන්න පුළුවන් තාක්ෂණය ලබා දෙන්න. ඒ වගේම තමයි අධ්‍යාපනය වතුවල ජීවත් වෙන අම්මලා තාත්තලාගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕන. ඉංග්‍රීසි භාෂාව අපි උගන්වන්න ඕන. ගුරුවරු නැත්තම් තාක්ෂණයක බද්ධ කළා තාක්ෂණය සම්බන්ධ කළා අන්තර්ජාලය හරහරි ඒ දරුවට අවශ්‍ය අධ්‍යාපන ටික භාෂා දැනුම අපි දෙන්න ඕනේ. ඒ භාෂා දැනුමත් එක්ක තමයි මේ ගම්වල ජීවත් වෙන තරුණයා නූතන ලෝකයක් එක්ක ගනුදෙනු කරන්නට පරිවර්තනය වෙන්නේ. ඒ අවශ්‍ය වෙනස ක්‍රියාත්මක කරන්න අවශ්‍ය දේශපාලන උවමනාවක් තියෙන්න ඕනේ. එහෙම නැතුව මැතිවරණ කාලේ වලට ඇවිල්ලා තවත් අපේක්ෂකයෙට නොදෙවෙනි පුරොන්දු වේදිකාව තුළ ප්‍රකාශ කරා කියලා මෙන්නට ජනතාවගේ සැබෑ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අනිත් විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයන්ගේ කණ්ඩායමේ චරිතය විවේචනය කරා කියලා, හැසිරීම විවේචනය කරා කියලා, භාෂාව විවේචනය කරා කියලා, ප්‍රතිපත්ති විවේචනය කරා කියලා. මෙරටේ තරුණ පරම්පරාව වැඩිහිටියෝ අපේක්ෂා කරන දියුණු රටක් කර අපිට ගමන් කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් පැහැදිලිවම මම විශ්වාස කරනවා අපේ රටේ නව දැක්මක් එක්ක අපි දේශපාලනය කරන්න. අපි නාමල් දැක්ම ඉදිරිපත් කරලා තියෙන්නේ අන්නේ වැඩපිළිවෙලත් එක්ක. නවීන තාක්ෂණයත් එක්ක බද්ධ වෙන්න. ඩිජිටල් කරණයත් එක්ක බද්ධ වෙන්න. රාජ්‍ය සේවය කාර්යක්ෂම කරනවා වගේම ජනතා සේවාවන් අන්තර්ජාලය හරහා ලබා ගන්න පුළුවන් පහසුකම් ටික දෙන්න. බැංකු කරණය එළියේ ආර්ථිකයේ බැංකු ඇතුලේ ආර්ථිකයට පරිවර්තනය කරන්න. සාධාරණ බදු ක්‍රමයක් සරල බදු ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න. විරකියාව තන ඉලක්කමට ගේන්න. බැංකු පොලි අනුපාතයේ තල ඉලක්කමට ගේන්න. ඒ වගේම මිනිසුන්ගේ අතට සල්ලි යන්න. අසීමිත බදු බරක් ජනතාවට පැටවුවා කියලා ජනතාවට සාධාරණයක් වෙන්නේ නැහැ. රාජ්‍ය ආදායම බලාපොරොත්තු වෙන ගානට වැඩි වෙන්නේ නැහැ. ඉතින් රාජ්‍ය ආදායම වැඩි කරන්න ඕනේ. රාජ්‍ය ආදායම වැඩි කරන උනා රාජ්‍ය ආදායම උත්පාදනය කරන ක්‍රමවේදයන් අපි හදන්න ඕනේ. තියෙන රාජ්‍ය දේපොළ විකුණනා කියලා රාජ්‍ය ආදායම වැඩි වෙන්නේ නැහැ. අසාධාරණ විදිහට බදු ගෙවුවා කියලා රාජ්‍ය ආදායම වැඩි වෙන්නේ නැහැ. එමනම් ඒකට අවශ්‍ය සලස්මක් සහ දැක්මක් එක්ක දීගු කාලේ වැඩපිළිවෙලක් මේ මාතෘ භූමියේ තුල ක්‍රියාත්මක කළ යුතුයි කියන දැඩි ස්ථාවර ඉන්න දේශපාලන බලවේගයක් අපි. අපේ දැඩි ස්ථාවරයක ඉන්නවා. ඒ වගේම තමයි මිත්‍රවරුනි සියලු ආගම්වල සියලු සංස්කෘතීන් අපි ආරක්ෂා කරනවා. අපි බෞද්ධ සංස්කෘතිය දෙක ගොඩනැගිච්ච රටක්. හැබැයි අපි Hindu සංස්කෘතියට ගරු කරනවා වගේම ඒක ආරක්ෂා කරන්න ඕනේ අපි. මුස්ලිම් සංස්කෘතිය ගරු කරනවා වගේම ආරක්ෂා කරන්න ඕනේ. අපි විශ්වාස කරනවා මේකට ගොඩනැගිලා තියෙන සංස්කෘතියත් එක කේන්ද්‍ර කරගෙන. පන්සල පල්ලිය කෝවිලත් එක්ක බද්ධ වෙච්ච සමාජයක් තියෙනවා. ඒ සමාජය ආරක්ෂා කරන්න අවශ්‍ය දේශපාලන නායකත්වය මැදිහත් වීම රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නත් අපි පිටවන ආණ්ඩුවක් තුල මම කටයුතු කරනවා කියන එකත් ඔබ තමුන් ආසයට මතක් කරන්න. මම ඊට වඩා කාලය ගන්නේ නැහැ. මයි ස්තුතිවන්ත වෙනවා. මේ රැස්වීම සංවිධානය ගැන කැපවෙච්ච සියලු දෙනාටත් අද මොන අභියෝගයේ තිබ්බත් මේ රැස්වීමක සම්බන්ධ වෙනවා වගේම නිශ්ශබ්දව ගමේ ගෙයින්ගෙට ගිහිල්ලා අපේ ඡන්ද ටික හදලා පාක්ෂික අවදි කරලා දැනුවත් කරලා ඒ කරන්න කැපවීම පිළිබඳව ඔබ තමුන් ආසයලා සියලු දෙනාට මම හදවතින්ම ස්තුතිවන්ත වෙමි. මේ දිස්ත්‍රික්කයේ වගේම බණ්ඩාර වෙල අපුතල ආසන ජයග්‍රහණය කරවන්න ඔබ මේ මාතෘ භූමිය ජයග්‍රහණය කරන්න ශ්‍රී ලංකා දීපයේ ජයෙන් ජය ලබන්න ශ්‍රී ලංකා මාතෘ භූමිය
ජයෙන් ජය ලංකාවක් නිර්මාණය කරන්න අවශ්‍ය දායකත්වය ලබා දෙන්න පෙළ ගැහිමු කියන ආරාධනය කරමින් ඔබ සියලු දෙනා සුබනාගතය පතමින් තෙරුවන් සරණ පතමින් මනියදුන දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.